ඉතින් එහෙනම් අනාගත ලෝකෙ මොන වගේද ලෝක විනාශය මොන වගේ වේවිද කියලා මෑත කාලයේදී ෆිල්ම්ස් ඒ වගේම TV series ගොඩක් එලියට ආවා. මේ ෆිල්ම් මේ TV series අතරින් ගොඩක් ජනප්‍රිය වුණු ගොඩක් අය බලන්න කැමති වුණු TV series එකක් තමයි අද අපි කතා කරන්න හදන්නේ. ඒ තමයි The 100. ඉතින් අපි කලින් වීඩියෝ එකකින් මේ වගේ TV series එකක් ගැන වීඩියෝ එකකුත් කරා. ඒ තමයි ටෙරානෝවා TV series එක. මේ ටෙරානෝවා TV series එකෙත් තියෙන්නේ අපි විසින්ම පෘථිවිය විනාශ කරලා අවුරුදු මිලියන 85ක අතීතයේ සමාන්තර ලෝකයකට ගොස් නැවත ආරම්භයක් ගැනීමේ කතාව. ඉතින් මේ වගේම TV series එකක් තමයි The 100 කියන්නේ. The 100 මේ TV series එක CW වලින් නිර්මාණය කරපු හොඳම TV series එක වෙනවා. ඒ වගේම IMDb ratings වල 7.7ක් ලබාගෙනත් තියෙනවා. කාස් මෝගන් විසින් රචිත The 100 කෘතිය පාදක කරගෙන The 100 TV series එක 2014 සිට සීසන් 6ක් රිලීස් වෙලා තියෙනවා. මේ TV series එකේ කතාව ගැන කියනකොට මුලින්ම කියන්න ඕන දෙයක් තමයි මේ TV series එක 18+ TV series එකක් ගණන් එකට තමයි වර්ගීකරණය කරලා තියෙන්නේ. ඉතින් මේ TV series එකේ කතාව වෙන්නේ න්‍යෂ්ටික යුද්ධ, පරමාණුක බෝම්බ, ස්වාභාවික විපත් මේ වගේ දේවල් වලින් පෘථිවි වායුගෝලය විනාශ වෙනවා කිසිම ජීවියෙකුට ජීවත් වෙන්න බැරි විදියට. මේ නිසා බොහෝමයක් දෙන අභ්‍යවකාශ මධ්‍යස්ථානක ජීවත් වෙන පිටත් වෙලා අවුරුදු 97ක් තිස්සේ ජීවත් වෙනවා. ඉතින් මේ විදිහට අභ්‍යවකාශයෙන් අයගේ ජලය, ආහාර මේ වගේ සම්පත් අවසන් වෙන පටන් ගන්නවා. මේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉන්න විද්‍යාඥයන්ගේ ගණනයට අනුව අවුරුදු 100කින් පෘථිවි වායුගෝලය නැවත යථාතත්ත්වයට පත් වෙනවා කියලා. අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉන්න විද්‍යාඥයන් තීරණය කරනවා අත්‍යවශ්‍ය සම්පත්වල හිඟකම නිසාම අවුරුදු 3කට කලින් පෘථිවි වාසයට සුදුසුදු කියලා බලන්න කණ්ඩායමක් එවනවා. ඉතින් මේ කණ්ඩායම විදිහට තෝරගන්නේ තරුණ අපරාධකාරයන් 100 දෙනෙක්. ඉතින් මේ 100 දෙනාට තමයි The 100 කියලා කියන්නේ. ඒ වගේම මේ 100 දෙනාගේ කතාව තමයි The 100 TV series එක පුරාවට ගලාගෙන යන්නේ. මේ TV series එක බලනකොට අපිට දැක ගන්න පුළුවන් දේවල් තමයි අපි විසින්ම අපි දැනුවත්ව හෝ අපි නොදැනුවත්ව පෘථිවියට කරන විනාශය. ඒ වගේම පෘථිවි විනාශය නිසා අපිට සිද්ධ වෙන දේවල්. ඊට පස්සේ අපිට කියන්න බෑ හරියටම පෘථිවියේ නැවත ජීවයක් ආරම්භ කරන්න පුළුවන් වේවිද කියලා. නමුත් ආරම්භ කරන්න පුළුවන් වුණොත් ඒ ආරම්භය පටන් ගන්නේ කොයි විදිහටද? ඒ වගේම නායකත්වය, මේ දේවල් නිසා ඇතිවන ගැටුම්, මේ වගේ විවිධ දේවල් මේ TV series එක හරහා අපිට දැක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ TV series එක බලලා අපි දැනගන්න කරන්න ඕනි දේ තමයි අපේ රට, අපේ ලෝකය අපිම ආරක්ෂා කරගන්න ඕනි. ඉතින් මේ TV series එක ගැන කියන්න තියෙන තවත් විශේෂ දේවල් ටිකක් තමයි 2010න් පසු CW ලගේ TV series වලින් වැඩිම ප්‍රමාණයක් නරඹපු TV series එක විදිහට මේ TV series එක හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම මේ TV series එක සඳහා යොදාගත්තු භාෂාව Game of Thrones වල භාෂාවට සමාන භාෂාවක් තමයි යොදාගෙන තියෙන්නේ. තව දෙයක් තමයි පළවෙනි එපිසෝඩ් එකකින් හඳුන්වලා දෙන එකෙන් දැනට මේ TV series එක ඉන්නේ සුළු පිරිසක් පමණයි. ඒ වගේම The 100 පොතෙහි ඔක්ටේවියාගේ වයස අවුරුදු 14යි. නමුත් TV series එකේදී සමහර දර්ශන නිසා ඇගේ වයස අවුරුදු 18ක් බවට වෙනස් කරලා තියෙනවා. ඉතින් මේ 100 TV series එක සඳහා ජනප්‍රිය නළුවරියන් රසක් රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒ වගේම මේ TV series එක graphic අතින් බලන්න ආස විදිහටම නිර්මාණය කරලා තියෙනවා. ඉතින් එහෙනම් මේ දේවල් තමයි The 100 TV series එක ගැන කියන්න තියෙන්නේ. ඉතින් මේ The 100 TV series එකේ 6 වෙනි සීසන් එකත් රිලීස් වෙලා තියෙනවා. ඉතින් මේ TV series එක බලන්න, ඒ වගේම මේ TV series එක බලලා අපේ මේ වීඩියෝ එක යටින් TV series එක ගැන වගේම ඔයාලගේ අදහස් comment කරන්න. තාමත් අපි subscribe කරලා නැත්නම් අපි subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙමු.